ආයිබෝවන් පත්තරේ සමග රැඳී සිටින ඔබ සිදු දෙනාටම ලංකාවේ අඩු නොවන දෙයක් තමයි අපරාධ කියන්නේ. දිනෙන් දින වැඩි වෙන මේ අපරාධ පිළිබඳව ඔබ ඕනෑතරම් අහලා ඇති. පත්තරතුලින් අපි අද කියන්නට යන්නේ නරුමේකුගේ බෙරි ආ නම හැවිරිදි දැරියක් කළ පාපොච්චාරණය පිළිබඳව. පත්තරතුලින් අපි අද ඒ දැරිය කිව් කතාව පිළිබඳව බලමු. මහනුවර තලවත්ත ප්‍රදේශයේ පහුගිය දවසක නම හැවිරිදි දැරියක් පැහැරගෙන යැමට තැත් කළ පුද්ගලයෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන මහනුවර පොලිසියට බාර දීලා තියෙනවා. මෙලෙස අල්ලා දුන් පුද්ගලයා ගැන මහනුවර පොලිසිය පවසුවේ මේ පුද්ගලයා මහනුවර උඩතලන්විල ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි පුද්ගලයෙකු බවයි. මහනුවර තලවත්ත ප්‍රදේශයේ පෞද්ගලික පාසලක අධ්‍යාපනය ලබන මේ දැරිය පසුගිය 4 වෙනිදා මෙලෙස පැහැර ගැනීමට තැත් කර තියෙනවා. ඔවුන් පදිංචිව සිටි නිවස පිහිටලා තියෙන්නේ තමන්ගේ පාසලෙ සිට කිලෝමීටර් 4ක් පමණ දුරින්. මේ දැරියව පාසල් අවසන් වීමෙන් පස්සේ පිහිනුම් ක්‍රීඩාවල පුහුණු වීම නිරතව සිට නිවස බලා යමින් සිටියේදී මේ දැරියව රවට පැහැරගෙන යෑමට තැත් කරගෙන තියෙනවා. තැන්නි කුඹුර ගුරුදෙනිය මාර්ගයේ වික්ටෝරියා ජලාශයේ පාළු තැනකට ගෙනියන්නට මේ පුද්ගලයා උත්සාහ දරාගෙන තියෙනවා. මේ අවස්ථාවේදී මේ දැරියව පැහැරගත් මේ පුද්ගලයාට දුරකථන ඇමතුමක් ලැබෙනවා. මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනගත් දැරිය එකවරම මාර්ගය දෙසට දිව යනවා. පස්සේ මේ සිද්ධිය පිළිබඳව දැඩි විමර්ශනයකින් සිටි මේ දැරියගේ මව අසල තිබුණු සියලුම CCTV කැමරාවල වීඩියෝ දර්ශන නරඹන්නට තීරණය කරනවා. ඉන් පස්සේ මේ සැකකරු හඳුනා ගැනීමට ඒ මවට හැකියාව ලැබෙනවා. කුලී වැඩක් ලැබී ඇති බවට රැවටි ප්‍රදේශවාසීන් මේ පුද්ගලයාව අල්ලා ගැනීමට කටයුතු කළා. පස්සේ මේ පුද්ගලයා ගැන ප්‍රදේශවාසීන් පොලිසියව දැනුවත් කිරීමෙන් පස්සේ මේ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කරනු ලැබුවා. පත්තරය තුළින් අපි අද මේ ගෙන ආ වීඩියෝවෙන් ඔබ යමක් දැනගත්තා නම් වීඩියෝටත් ලයික් එකක් දාන්න අමතක කරන්නට එපා. ඒ වගේම මෙවැනි සිදුවීම් නැවතත් නොවෙන්නට අපි සියලු දෙනාම වඟ බලා ගමු. මේ වීඩියෝව පිළිබඳව ඔබගේ අදහසත් පහතින් කමෙන්ට් එකක් දාන්න. පත්තරේ ඔබ අපව තාමත් සබ්ස්ක්‍රයිබ් කරන්නේ නැද්ද? එහෙනම් පහත තිබෙන රතු පාට බටන් එක ක්ලික් කරලා දැම්ම අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙහා පැත්තේ තිබෙන පුංචි බෙල් එකන එක ක්ලික් කරොත් අපි මේ වගේ පවත් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. පත්තරේ සමග වෙනද වගේ අදත් රැඳී සිටි ඔබට සුබ දවසක් වේවා. අයිබෝවන්.